රටේ මේ වෙනකොට විවිධ දේශපාලන සාකච්ඡා සිදුවෙමින් තියෙනවා. අපි කියන්නේ මේ ආණ්ඩුවට විශේෂයෙන්ම ආණ්ඩුවට මැන්ඩේට් එකක් තියෙන ආණ්ඩුවක් නෙමෙයි. ජනාධිපතිතුමා පත් වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවේ මැන්ඩේට් එක මහදවල් අභියෝගයට ලක් වුණා. ඒ නිසා මැන්ඩේට් එකක් නැති ආණ්ඩුවක් තමයි දැන් යන්නේ. ඒ නිසා හුඟක් රටට බලපාන බරපතල වැඩවලට කිසිම අයිතියක් මේ ආණ්ඩුවට නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් හුඟක් අය උත්සාහ කරනවා විදුලි බල මණ්ඩලය, ඒ වගේම තෙල් සංස්ථාව ආදී ආයතන පද්ධතිය විශාල ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගතකරණය කියලා අත යට එක එක්කෙනාට විකුණන්න. මේවට කිසිම මැන්ඩේට් එකක් දීලා නැහැ කියලා විතරක් අපි දැනට කියනවා. අපි දන්නවා ආණ්ඩුවේ සමහරු හිතාගෙන ඉන්නවා මේ රට කියන්නේ තමන්ගේ බැක් යාඩ් එක කියලා. එහෙම හිතලා තමන් කැමති කැමති හෙන්ච්මන් කෙනෙකුට, තමන් කැමති කැමති පුද්ගලයෙකුට මේ රටේ ජාතික සම්පත් විකුණන්න පුළුවන් කියලා හිතනවා. IMF එකෙන් ආයතන 52ක් නම් කරලා තියෙනවා කියනවා. ඒ 52 මොකද්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. තමන් කැමති ආයතනයක් ඒකට දාගෙන ආයතන විකුණන්න දැන් කැස කවනවා. ඊළඟ මාස 3 ආයතන විකිණීමේ කාලය විදිහට තමයි මේගොල්ලෝ දක්කලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ අයට කියනවා මේක කරන්න එපායි කියලා. හැබැයි අපි දන්නවා අපි කිව්වට නොකර ඉන්නේ නැහැ. මේගොල්ලෝ ඉතාම පුරුදුයි මේ විකිණිල්ලට. මේක 2002 2004ෙත් කරා, 2015 2019ෙත් කළා. එළියේ ඉන්න සමහර කණ්ඩායම් ජනාධිපතිතුමාට හිතවත් ඒ අය දැනට ලෑස්ති වෙලාම කරනවා. අපිට ආරංචියක් තියෙනවා විශේෂයෙන්ම SLT එක සම්බන්ධව බරපතල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මංගාව තියෙනවා මේකට සම්බන්ධ සමහර ස්ටඩීස්. අපි තාම ඒක එළියට කියලා නැහැ. මේ රටේ දැන් මාධ්‍ය කීපයක් අයිති කරගෙන ඉන්න කොම්පැනියක් කොළඹ ප්‍රධාන හෝටලයක මේක සම්බන්ධව කාර්යාල දාගෙන වැඩ කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දැන් ඊයේ පෙරේදා සරත් වීරසේකර මැතිතුමා මේක සම්බන්ධව ආංශික කාරක සභාවේ ප්‍රකාශයක් කරුවා. ආංශික කාරක සභාව ඕන කියලා ජනාධිපතිතුමාම තමයි කිව්වේ. හැබැයි එයා ජාතික ආරක්ෂාව සම්බන්ධව මේකේ බලපෑමක් තියෙනවායි කියලා සරත් වීරසේකර මැතිතුමා කියපු ගමන් ඒකට විරුද්ධව අර ආරක්ෂක මණ්ඩලයේ සෙකියුරිටි කවුන්සිල් එකේ රැස්වීමක් තියලා අරක ඩිගේට් කරලා දැම්ම, අරක කපලා දැම්මා. එහෙම කියන්න බෑ කියලා. ඇත්තටම සරත් වීරසේකර මැතිතුමා ඒක කිව්ව කුමන අදහසෙන් වුණත් ඒක ඉතා හොඳ අදහසක්. මේ රටේ ජාතික ආරක්ෂාවටත් මේ රටේ පැවැත්මටත් මේ රටේ සංඛ්‍යාතවලින් විශේෂයෙන්ම SLT එකේ යම් කොටසක් රජයට තියෙන එක වැදගත්. නමුත් දැන් ඒක විකුණන්න හදන්නේ. ඒ වගේම CEB එක කෑලි කඩලා විකුණන්න හදන්නේ. ඒ වගේම CPC එකේ දැන් අදත් මම දැක්කා CPC එකේ බැලන්ස් ෂීට් ක්ලීන් කරන්න කියලා IMF එක කියලා තියෙනවා. මේ ආයතනවල බැලන්ස් ෂීට් එක ක්ලීන් කරන්න කියලා. කොහොමද ක්ලීන් කරන්නේ? බැලන්ස් ෂීට් එකේ ණය ටික ආණ්ඩුව පැත්තට අරගෙන අර කොම්පැනි නිදහස් කරනවා. නිදහස් කරලා ඒක කාට හරි දෙනවා. ඒක තමයි මේ කියන්නේ. බැලන්ස් ෂීට් ක්ලීනින් කියන්නේ මොකද්ද? බැලන්ස් ෂීට් එකක් තියෙනවා මේ ආයතනවල වැරදි පරිපාලන නිසා තිබිච්ච ණය විශාල ශේෂ පත්‍රයක් තියෙනවා. දැන් මේ බැලන්ස් IMF එකෙන් කියලා තියෙනවා මේ ආයතනවල බැලන්ස් ෂීට් මැනේජ් කරලා මේක වෙනස් කරන්න ඕන කියලා, ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියලා. දැන් බැලන්ස් ෂීට් ක්ලීන් කරන්න යන්නේ අර ණය ටික ආණ්ඩුවට දාලා ආයතනයකින් ගලවලා ණය නැති ආයතනයක් හෙන්චයියෙකුට විකුණන්න යනවා. මේක තමයි කරන්න හදන්නේ. ඒ නිසා මේක සම්බන්ධව අපි ඉතාම පැහැදිලිව බලාගෙන ඉන්නවා. ඒ වගේම මෙවර මේ කරන ක්‍රියාදාමයේ ඊළඟ ආණ්ඩුවකදී විශේෂ කොමිසමක් හමුවේ අපි අහනවා. ඒ හින්දා රජයේ නිලධාරීන්ට, ඒ ආයතනවල ප්‍රධානීන්ට අපි ඉතාම ගෞරවයෙන් කියන්නේ මේ හැම දෙයක් ගැනම තමන්ගේ අදහස හරියට මිනිට් කරන්න කියලා. මොකද මේ යන ගමන් මාර්ගය ඇතුලේ SLT එක විකුණන්නේ කිසිම පදනමක්. මම දැක නාමර රාජපක්ෂ මහත්තයත් කොහේ හරි කියලා තිනවා එහෙම ඒක වැරදි කියලා. එතුමා නිකන් හම්බන්තොට පැත්තේ කොහේ හරි කියලා තිබුණා. එහෙම කියලා හරියන්නේ නැහැ. මේක ඇතුලේ කියන්න ඕන. එහෙම කියන්න බෑ. SLT එක විකුණන්නේ මොන පදනමෙන්ද, ඇයි විකුණන්නේ කියලා කියන්නෝ. ලිට්‍රෝ ගෑස් එක විකුණන්නේ මොන ෆයිනෑන්ෂල් ඉෂු එක නිසාද කියලා කියන්නෝ. ඒ වගේම රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරන්නේ කියලා කරන්න යන්නේ මොන පදනමෙන්ද කියලා කියන්නෝ. CB එකේ විශේෂයෙන්ම අපි දැනට ණය ගෙවලා ඉවර කරපු හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට්ස්, මහවැලි කලාපය, දැන් දන්නවනේ අලුත් නන්දාලා තියෙන මහවැලි කොම්ප්ලෙක්ස්, ඊළඟට
කුකුලේ ගඟ මනම් දන්නේ අනිත් කොම්ප්ලෙක්ස් එක මේ එහෙම එක එකවට වෙන වෙනම කොම්ප්ලෙක්ස් කියලා දාලා මම විකුණන්න යන්නේ කෑලි කන්නේ නිසා මේවා සම්බන්ධව අපි ඉතාම විචක්ෂ ඉතාමත්ම විවෘතව බලාගෙන ඉන්නවා අපේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ රාජ්‍ය සම්පත් ප්‍රතිව්‍යවගතකරණය වෙන්න ඕනේ ඔක්කොම ඇත්ත හැබැයි මේ ආණ්ඩුව කරන්න යන්නේ ඒ ප්‍රතිව්‍යවගතකරණය කරන්න ඕනේ වැඩික පැත්තකින් තියලා ලාභ ලබන ටික විකුණණ්ඩයි සමහරව වගේ බැලන්ස් ෂීට් එක ක්ලීන් කරනවායි කියලා බැලන්ස් ෂීට් එකේ පාර දැන් තියෙන ණය ටික ආණ්ඩුවට දාලා අනිත් ටික විකුණණ්ඩයි මේක ඇත්තටම මීට ඉස්සෙල්ලාත් කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමුන්නාන්සලාට මතකයි 2016 17 කාලේ හම්බන්තොට වරාය ඔය විදිහම වැඩකට චීනෙට ලබා දෙන්න තීරණය කෙරුවා මේ වෙලාවේ සජිත් අපේ නාම රාජපක්ෂ මැතිතුමාල එහෙම ඒකට විරුද්ධව වැඩ කරලා කූඩුවෙත් හිටියා. දැන් ඒකේ ඒකෙන් ගත්ත සල්ලි වෙනම account එකකට දැම්මා කිව්වා. අර ණය තාම ගෙවෙනවා. මං කෝප් එකේදී ඇහුවා කොහෙද මේ ණය දැන් තියෙන්නේ කියලා. මේ ණය වරාය අධිකාරියෙන් අයින් කෙරුවා. දැන් වරාය අධිකාරී ණය ගොඩේ නෑ මේක. හැබැයි ආණ්ඩුවේ වෙනම ණය ගොඩකට මේක ඇතුළට දාලා වහලා තිබ්බ නම දාන්න නැතුව. ඒ අනුව දැන් හම්බන්තොට වරාය අපිට නෑ. ඉතින් ඒක හරි ණය. හැබැයි ණය ගෙවෙනවා. ණය තාම ගෙවෙනවා. හම්බන්තොට වරාය වික්කේ මුදල් වලින් 1 ඩොලර් එකක්වත් ණය ගෙවන්න දෙන්නේ නෑ. ඒකට එතුමාලා කිව්වා වෙන කාරණයක්. ඒක හිඟා කඩු පොලියට හම්බෙච්ච ණයක්. ඒ හින්දා අපි ණය ඔහොම ගෙවාගෙන යනවා අර ටික පාවිච්චි කරනවා කියලා. අර ටික මොකට පාවිච්චි කරවද කියලා දන්නෙත් නෑ. ඒක වරාය අධිකාරියට දුන්නෙත් නෑ. ඒක වෙනම account එකකට දාලා ඒක මොකට හරි දැම්ම. ඒකට තෙල් ගැහුවද මොනවා කරාද අපි දන්නේ නෑ. ඒ ආණ්ඩුව ඉවරුණා. හැබැයි තාම හම්බන්තොට වරාය ණය ගෙවනවා. ණය ගෙවන්නේ account එක හංගලා වෙන තැනක යට දාලා. ඒ account එක දැන් එළියට ගන්න කියලා විගණ කාධිපතිතුමා කියලා තිබුණා. මේක මෙහෙම හංගලා ගෙවන්න බෑ මේක එළියට ගන්න කියලා. ඇයි හංගලා ගෙවන්නේ? දැන් තමුන්නාන්සලගේ ගෙදර වාහනයක් තියෙනවා. මේ වාහනේ බැංකුවට තියලා තමයි වාහනේ අරන් තියෙන්නේ. වාහනේ විකුණනකොට විකුණලා බැංකුවේ මුදල ගෙවන්නේ නැතුව ඒකෙන් කාලා බීලා ඉන්නවා. වෙනම අර බැංකුවේ මුදල ආයෙ දිගට ගෙවනවා. ඒක තමයි මේ කරන්නේ. එනිසා මේගොල්ලෝ මේ ණය සම්බන්ධව හැසිරෙන විදිය, ජාතික සම්පත් සම්බන්ධව හැසිරෙන විදිය හරිම බරපතලයි. ඒසා අපි බොහොම පැහැදිලිව බලා ඉන්නවා SLT එක සම්බන්ධ ප්‍රශ්නේ මොකද්ද කියලා. මේකේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේකේ දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඊළඟ තමන්ගේ දේශපාලන වැඩේට උදව් කරන්න කට්ටියක් ලෑස් වෙලා ඉන්නවා. ඊළඟට මේකේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් දැනටම සරත් වීරසේකර මැතිතුමත් කියලා තියෙනවා. එතුමා ආංශික ආරක්ෂක සභාපති විදියට එහෙම තියෙනවා. තුන්වෙනි එක මේක විකුණන්න කිසිම පදනමක් නැහැ ආර්ථික වශයෙන්. මේක ආර්ථික වශයෙන් පාඩු ලබන ආයතනයක් නෙමෙයි. කිසිම පදනමක් නැහැ. මේක මේ කරන්න යන්නේ ආණ්ඩුවට සම්බන්ධ කොටස දීලා එක පැත්තකින් ජාතික ආරක්ෂාව අරමුදේට දාලා තව පැත්තකින් මේ ලාභ ලබන රජයට තියෙන කොටසක් අයින් කරලා දාලා තව පැත්තකින් තමන්ගේ අනාගත දේශපාලනයට පොඩි සහයෝගයක් ගන්න අපි දන්නවා ඒ කරන්න යන වැඩේ. අපි ඒක එළියට කියනවා. හැබැයි මේක සම්පූර්ණ බරපතල ප්‍රශ්නයක් කියලා අපි මේ වෙලාවේ කියන්න කැමතියි. අනිත් එක මේ ආණ්ඩුවට කිසිම මැන්ඩේට් එකක් නැහැ මේව විකුණන්න. කවුද මැන්ඩේට් කවුද දුන්නේ? දැන් අනුන්ගේ ගෙදරකට පැනලා ඒ ගෙදර තියෙන බඩු මුට්ටු ටික විකුණගෙන විකුණගෙන යනවා වැඩක් මේ කරන්නේ. කවුද මේකට මැන්ඩේට් එකක් දුන්නේ? මේ ආණ්ඩුවට SLT එක විකුණන්න කියලා. කවුද දුන්නේ? එහෙම දීලා IMF එක දෙන්න ඇති. IMF එකයි ආණ්ඩුවයි දෙක ගණදෙනු කරන විදිහ අපි දන්නේ නැහැ. ඊළඟට මේ CPC CB ගෙව්වා ප්‍රතිව්‍යවගතකරණය සම්බන්ධව පළල් අදහසක් අවශ්‍යයි. අපි ඒක දිහා බලාගෙන ඉන්නෝ. අපේ ඇමතිවරයා ඇමතිතුමා ඒක ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙගෙන ඉන්නවා. අපි බලන කොහොමද ඒක කරන්න කියලා. හැබැයි අපිට දැනට තියෙන ආරංචි ඇතුළේ මේකේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා SLT ඉන්ෂුරන්ස්, ලාබ් ගෑස්, ශ්‍රංකා හොස්පිටල්, CB, CPC දැන් මේ පයිප්ලයින් එක තමයි අර 52 කියලා නම්බරේ දාලා විකුණන්න යන්නේ. විකුණන්න කිසිම අයිතිකාරයාගේ එකගතාවක් නැහැ. කවුද අයිතිකාරයා? අයිතිකාරයා වික්‍රමසිංහ මහත්තයත් නෙමෙයි. අයිතිකාරයා ඔය ඇමතිවරුත් නෙමෙයි. මේ රටේ ජනතාව. අයිතිකාරයාගේ එකඟතාවක් නැතුව විකුණනවට කියන්නේ හොරකම කියලා. අයිතිකාරයාගේ එකඟතාවක් නැතුව යම් කිසි දෙයක් විකුණනවා කියන්නේ හොරකම් කරනවායි කියන එක. ඉතාලම පැහැදිලිව කියනවා. දැන් තමුන්නාසලගේ ගෙදරක අයිතිකාරයාගෙන් අහන්න නැතුව අයිතිකාරයාගේ බඩු විකුණනවායි කියන්නේ හොරකම් කරනවායි කියන එක.
ඒ නිසා මේ රටේ රාජ්‍ය සම්පත් සම්බන්ධව අයිතිකාරයෝ මේ රටේ ජනතාව මිසක කැබිනට් එක නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕන, කැබිනට් එක කියන්නේ විධායකයේ කොටසක් විතරයි. කැබිනට් එකකට තියෙනවා ඉඩක්, මැන්ඩේට් එකක් එක්ක ආපු ඉඩක් මිසක මැන්ඩේට් නැති බ්ලැන්ක් චෙක් එකක් නෙමෙයි. මේ කැබිනට් එකේ ඉන්න සමහරු කල්පනා කරනවා නම් මේ රට කියන්නේ බ්ලැන්ක් චෙක් එකක්, අපිට තියෙන්නේ ගාන දාලා මාරු කරන්න විතරයි කියලා. එහෙම එකක් නෙමෙයි. හැමතිස්සෙම දේශපාලන බලය කියන්නේ බ්ලැන්ක් චෙක් එකක් නෙමෙයි. පොලිටිකල් සයන්ස් වලින් මොකද්ද දේශපාලන බල කියන්නේ? දේශපාලන බලය කියන්නේ මැන්ඩේට් එකකට ගැට ගැහිච්ච එකක්, ජන මලේ මතයකට ගැට ගැහිච්ච එකක්. එහෙම නැත්නම් බ්ලැන්ක් චෙක් එකක් නෙමෙයි. මැන්ඩේට් එක කොහොමද එන්නේ? මැන්ඩේට් එක එන්නේ මැනිෆෙස්ටෝ එකක් එක්ක, දේශපාලන න්‍යාය පත්‍රයක් එක්ක. එතකොට මේක ඉතාම සයන්ටිෆිකලි පැහැදිලි කරන්න පුළුවන්. දේශපාලන පක්ෂ ජනතාව ගාවට යනවා, තමන්ගේ මැනිෆෙස්ටෝ එක ඉදිරිපත් කරනවා. ජනතාව ඒ මැනිෆෙස්ටෝ එකට එකඟතාවය කියලා ඡන්දය ලබා දෙනවා. ඒ අනුව ආණ්ඩු හැදෙනවා, ඒ අනුව කැබිනට් හැදෙනවා. ඒ මැනිෆෙස්ටෝ එකයි ජන එකඟතාවයි කියන සමාජ සම්මුතිය කැඩුනහම ලෙජිටිමසි එක, සුජාතභාවය නැති වෙනවා. මේ ආණ්ඩුව එහෙම ජන අනුමැතියකින් මැනිෆෙස්ටෝ එකක් එක්ක ඡන්දය හුවමාරු කරගත්ත ජන අනුමැතියකින් පත්වෙච්ච ආණ්ඩුවක් නෙමෙයි. මේක පත්වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ වෙනම මැනිෆෙස්ටෝ එකක් තියෙන. එතුමාගේ මැනිෆෙස්ටෝ එක මේ රටේ ජනතාවගෙන් 20,000කට වඩා බාරගත්තේ නැහැ. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැනිෆෙස්ටෝ එක අපි ඔක්කොම හදපු එක. ඒක මේ ආණ්ඩුව දැන් ක්‍රියාත්මක කරනවා කියලා අපි හිතන්නේ. ඒක දැම්මම අයින් වෙලා ඉවරයි. එතකොට මැනිෆෙස්ටෝ එකක් නැතුව මැන්ඩේට් එකක් නැහැ. මැනිෆෙස්ටෝ එකක් නැතුව මැන්ඩේට් එකක් නැහැ. මැන්ඩේට් එකක් නැතුව රටේ තියෙන සම්පත් කැබිනට් මණ්ඩලයකට විකුණන්න බෑ. ඒකයි මම පැහැදිලිව කියන්නේ. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරු දෙන බලපොරොත්තුවක් තියෙන කියලා මහරජයා තියෙනවා. පොහොට්ටුවේදී පොහොට්ටුවේ මන්ත්‍රීතුමාලා බොහොම වොරියක ඉන්නවා කියලා අපිත් දන්නවා. ඉතින් මේ ඇමතිකම් ලැබිලා තියෙන්නේ කණ්ඩායමකට විතරයි කියලා. ඉතින් ඇත්තටම ඒ අය දැන් මට හිතෙන්නේ නම් ඒ පොහොට්ටුවෙන් නම් මේ ආණ්ඩුව හැදුවේ, පොහොට්ටුවෙන් නම් ඔය ජනාධිපතිව පත් කෙරුවේ. ඉතින් ඒගොල්ලන්ට ඒක කියන්න අයිතියක් තියෙනවනේ. ඉතින් මේ ජනාධිපතිට දැන් ඇවිල්ලා කියන්න බෑනේ, අම්මේ මට කිසිම පොහොට්ටු සම්බන්ධයක් නැහැ, මම හරි සුජාතයි, මම ඇවිල්ලා මේ වෙනමම අහසින් පාත් වෙච්ච කෙනෙක් කියලා කියන්න බෑනේ. අර ඉතින් ඒ අර යකාගේ හැටියට විමානේ වාගේ ඒ වැඩේ කරේ ඒගොල්ලෝ එක්ක නම්. ඉතින් ඒගොල්ලන්ට ඒක දෙන්න වෙයි. ඉතින් මං හිතන්නේ ඒ අය කියන එකේ ඉතින් වැරද්දක් නැහැ. අපිට අදාළ නැහැ ඒක. අපි දන්නේ, අපිට කමක් නැහැ කාට ඇමතිකම් දුන්නත් නොදුන්නත්. හැබැයි ඉතින් ඔය මේතුමා පත් උනේත් පොහොට්ටු වෙන්නම්, පොහොට්ටුවේ කට්ටියත් එතුමාවම බොහොම අතාරින්නෙම නැත්තම් ඉතින් එතුමාට ඊට වඩා සුද්ධ වෙන්න දෙයක් නැහැනේ. මෙතුමා මේ කියන්න හදන්නේ මම පොහොට්ටුවෙන් පත් වුණාට මම හරි හොඳයි, පොහොට්ටුව හරි නරකයි කියලානේ. අපි දන්නේ නැහැ. ඉතින් ඒක ඒගොල්ලෝ බේරගන්න ඕන. ඉතින් එතුමා පත් උනේ පොහොට්ටුවෙන් නම් ඔය නිකන් අනවශ්‍ය සුජාත බව පෙන්වන්න නැතුව ඒ අයත් එක්ක එකහුව වෙලා ඒක ඉන්න සෙට් එකත් එක්ක ඒ කණ්ඩායම එකට දාගෙන කරගෙන යන්න තියෙන්නේ. ඇමති දූර දෙන එකෙන් මේ අර්බුදයට විසඳුම් ගේන්න මේ ආණ්ඩුව මුකුත් කරලා නැහැ. මේ IMF එකට කරපු එකත් ඇත්තටම IMF එකෙන් ඉල්ලීම කරේ වැසිර රාජපක්ෂ මැතිතුමාගේ කාලේනේ. මෙතුමා කරපු අලුත් දෙයක් නැහැ. එකම දේ මේ ආර්ථිකයේ තිබිච්ච අර අස්ථාවර කල්පනාව යම් දුරකට ස්ථාවර වුණා, විශේෂයෙන්ම මේ බලශක්ති අර්බුදයේ කලමනාකරණය වෙච්ච නිසා. ඒ නිසා ආණ්ඩුවට මේ ආණ්ඩුවට ඔය ඇමතිකම් දුන්නත් එකයි නොදුන්නත් එකයි මේ ආණ්ඩුව ලොකු දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මගේ තර්කේ, ඉතින් මහ ලොකුවට පොහොට්ටුවේ පිහිට පතාගෙන පොහොට්ටුවෙන්ම මම පිපුණා කියලා කියන ජනාධිපති කෙනෙක් නම් ඉන්නේ. ඉතින් පොහොට්ටුවටත් අයිතියක් තියෙනවනේ. එහෙනම් ඉතින් අපිට ඇමතිකම් දෙන්න කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒක තමයි කියන්නේ. මම කියන්නේ මේ බොරු කතා කියන්න එපා. මම සුදනා, මම හොඳ ළමයා, පොහොට්ටුව නරක ළමයා නම් මනම් දෙගොල්ලොම එකයි. වික්‍රමසිංහ මහත්තයා ඒක ඇතුළේ ඉන්නේ, එකම වලේ ඉන්නේ. ඉතින් එතකොට මේ ඇවිල්ලා මම එහෙම නෙමෙයි, මම වෙනස් කියලා පෙන්නන්න කියලා නියම් බොරු කතා කියන්නේ නැතුව ඒ අයටත් දෙන එකක් දීගෙන ඔය ඊළඟ ජනාධිපතිවරණය නිකන් කරන්න කියලා තමයි අපි කියන්නේ. නෑ, අපි පොහොට්ටුවේ කියන්නේ මෙහෙමනේ. අපි ඒක ඉතා පැහැදිලිව කියලා තියෙනවා. අපි පොහොට්ටුවේ දේශපාලන ව්‍යාපාරේ මැන්ඩේට් එකක් එක්ක ආවේ. මැන්ඩේට් එක ඔය ප්‍රධාන ධාරාවේ කට්ටිය ප්‍රතික්ෂේප කෙරුවා. ඒ අය ජනතාවගේ මැන්ඩේට් එක ප්‍රතික්ෂේප කරලා වික්‍රමසිංහ මහත්තයත් එක්ක ගියා. ඉතින් වික්‍රමසිංහ මහත්තයයි එතුමාලයි ඒ ගියේ එක ගමන ඔය ගියේ. දැන් අපි පාර්ලිමේන්තුවේ ඇතුලේ පොහොට්ටුවේ මතේ, පොහොට්ටුවේ ජනතාව අපිට දීපු වගකීම ඇතුලේ අපි ඉතා ස්වාධීන වැඩ කරමින් යනවා. අපි එතුමාලගේ ඔය වික්‍රමසිංහ මහත්තයා එදා පිළිගත්තෙත් නැහැ.
දැන් පිළිගන්නෙත් නෑ. එහෙම එකක් නෑ. හැබැයි එකම ප්‍රශ්නේ මම කියන්නේ දැන් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේ විදියට ඇවිල්ලා නිකන් බොරුවට මේ මම මගේ අතේ කුණු නෑ මම අර එහෙමයි මෙහෙමයි කියලා කියන්න දෙයක් නෑ. එකම කට්ටියයි තියෙන නිසා ඔය දෙන දෙයක් දීගෙන කට්ටිය එකතු වෙලා කරගෙන යන්න තියෙන්නේ. ඊළඟ ජනාධිපතිවරණ වෙනකන් ඊට පස්සේ අපි රටේ ජනතාවගෙන් බලයක් ඉල්ලනවා ජනාධිපතිවරණේදී මේ මේ ප්‍රශ්නේ විසඳන්න. ඒක දැන් දැන්ත් මේ UMP එකේ සිරිපොත ඇතුලේ ලොකු සූදානමක් තියෙනවා ජනාධිපතිවරණයට. අවුතුන සූදානම කොහොමද මේ නෑ අපි ඉතා පැහැදිලිව කියලා තියෙනවා විපක්ෂයේ පළල්ම සන්ධානයක් හදන්න ඕන. විපක්ෂයේ ධාරා ගණනාවක් ඉන්නවා. ඒ ධාරා සියල්ලම එක කතා කරලා අපි පළල්ම ජන කණ්ඩායමක් හදලා මේ ආණ්ඩුව පරද්දනවා ජනාධිපතිවරණයට. ඒක අපේක්ෂකය තෝරන්නේ නෑ. අපේක්ෂකෙත් තෝරලා නෑ. නමුත් අපි සන්ධානය හදනවා. සන්ධානය හදන්න වැඩ කරමින් යනවා. නෑ හෙලිකොප්ටරේ නෙමෙයි. හෙලිකොප්ටරේ හැදුවේ අපි පළාත් පාලන මැතිවරණේ එන නිසානේ. නමුත් අපි බලන්නේ පළල් දේශපාලන මේ සන්ධානයේ ලාංඡනයේ මොකද්ද පුද්ගලයා කවුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හැබැයි අපි මේ මේ පළල් ජන සමූහය එකතු කරගත්ත ශක්තිය මොකද ජනාධිපති තරගෙට 15ක් 20ක් ඉඳලා වැඩක් නැහැනේ. ජනාධිපති ඡන්දයේදී ප්‍රධාන ධාරා දෙකක් තමයි තියෙන්නේ. ඒතොර විපක්ෂයේ ධාරාව එකක් කරන්න තමයි අපි හදන්නේ. මොකද අපේ උත්සාහය අපි මේ ප්‍රශ්නෙට විසඳුම් එක්ක මේව ක්‍රියාත්මක කරන තැනට යන්නේ. අර නිකන් මානසික විසඳුම් විතරක් කියන අය නෙමෙයි. ඒ නිසා අපි බලන්නේ මේ ආණ්ඩුවට විරුද්ධ බලවේග ඔක්කොම එකතු කරලා එක තැනකට ගන්න. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.